පැත්තකියතැත්තකේන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම මහේෂ් සේනාරත්න මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල ජනාධිපති වරණය පිළිබඳ තීරණය පැය 72ක් තුල ප්‍රකාශ කරන බව ඇමති ඩලස් කියයි ඉදිරි ඕනෑම අභියෝගයකට සූදානම් ජනපතිගෙන් ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ආගමික සංගිධියව සඳහා යාන්ත්‍රණයක් ඇති කරන බව විපක්ෂ නායක පවසයි අයහපත් කාලගුණයෙන් හෝමාගම නිවාස රැසකට හානි විශාල රාජ්‍යයන් කුඩා රාජ්‍යයන්ට හිරිහැර කිරීම නතර කළ යුතු බව ඇමරිකාව කියයි බලයට පත් වූ දා සිට රටත් ජාතියත් නගා සිටීමට දැඩි කැපවීමකින් සහ සැබෑ ඌමනාවකින් කටයුතු කළ තමන් ඉදිරි ඕනෑම අභියෝගයකට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කරමින් පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා අද කුරුණෑගල පියුසමේදී උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වුණා කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මෙහි දුර කිලෝමීටර් 60ක් මෙම අධිවේගී මාර්ග කොටසට මැල්සිරිපුර පියුසමත් ගලේවෙල අන්තර් හුමාරු මධ්‍යස්ථානයත් දඹුල්ල අන්තර් හුමාරු මධ්‍යස්ථානයත් අයත් උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කිරීමෙන් පසු වයඹපළා ජනතාවට ඉඩම් බලපත්‍ර රන්බිම ඔප්පු සහ ඉඩම් හිමිකම්පත් 12000ක් ප්‍රදානය කිරීම යටතේ සංකේතාත්මකව 50 දෙනෙකුට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීමද මේදී ජනාධිපතිවරයා අතින් සිදුුණා දැන් බලන්න අද වුණා වගකීමක් බාර ගන්න බැරි කමේ තියෙන තත්ත්වේ අද විපක්ෂය මොනවද මේ කරන්නේ අද තාම හොයා ගන්න බෑ පුටු තරගයක් තියලා දිනනෝ නොපෙනෙන එක්කෙනෙකුත් ඒ වටේ දුවනෝ එක පුටුවක් නේ මේකේ තියෙන්නේ පුටු දෙකක් නෑ නේ ජනාධිපති ඉතින් ඒ පුටුව වටේ කැරකෙනවා දැන් මියුසික් ගහගෙන යනවා ඉතින් කමක් නෑ කවුරු වාඩි වුණා ආපස්සට අවුරුදු 8කට යන්න එදා තිබිච්ච රටක් දාද තියෙන්නේ කියලා එදා කුරුණෑගල ඒ රාලහාමිලා එකතු වෙලා නවත්තගත්ත ලොරිය ඒක නවත්තගත්තේ නැත්නම් පොලිසියේ ඒ රණවිරුවෝ එදා මුළු කොළඹම පුපුරවන හාමුදුරනේ එවැනි ඉතිහාසයක් අද සමහරුන්ට අමතක කරලා මම මතකයි සෝල් ලයින් ඇවිල්ලා ඔබේ හමුදාවට මොන ආකාරයකින්වත් මේක පරාජය කරන්න බෑ මොහු යුද්ධ පිළිබඳ අති දක්ෂේ ජීනියස් කියලා කිව්වේ මම කිව්වේ එක උත්තරයයි මිනිහා උතුරේ කැලෙන් ඉපදිච්ච මිනිහෙක් මම දකුණු කැලෙන් ඉපදිච්ච මිනිහෙක් කියලා මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනවර ඓතිහාසික ශ්‍රී දල්දා මාලිගාව වෙත ගොස් දල්දා සමිඳුන් වැඳ පුදා ගත්තා අනතුරුව මල්වතු හා අස්කිරි මහනාහිමිරුන් බැහැදුරු ජනාධිපතිවරයා උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවා. මේ අතර මහනුවර නගරයේ ඔල්ලොස්කනුව අසල පර්ජස් 130 ගෙදි කරනු බස් නැවතුම් පොළ අද පෙරවරුවේ ජනතා ඉදිරිපත් කරුණේ ජනාධිපතිවරයා අතින්. ඒ වෙනුවෙන් වැය වී ඇති මුදල රුපියල් මිලියන 20ක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ආගමික සංහිඳියාවක් ඇති කිරීම සඳහා යාන්ත්‍රණයක් ඇති කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ පුත්තරම දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවීම වෙනුවෙන් අද පැවති රැස්වීමක් අමතමින්. එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් බලමණ්ඩලයේ පිහිටුවීම සඳහා පැවති මෙම රැස්වීම අද සංවිධානය කර තිබුණේ වෙන්නප්පු වේදී. එහිදී අදහස් දක්වූ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අපිට ආගමික අධ්‍යාපනය දෙන්න බැන්න සමාජයක් හදලා වැඩන්නේ. අපි හැම එක්කෙනාට ආගම ඇදහිීමේ අයිතිය තියෙනවා නම් ඒ දරුවන්ට ආගම උගන්වන්න බැරි නම් මොකද මේ සමාජේ වටිනාකම? ඒ සමාජයෙන් වැඩක් නැහැ. ඒ සමාජය ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අපි ආගමික සංහිඳියාවක් ඇති කරනවා ආගමික ප්‍රශ්න විසඳා ගන්න විවෘතව සාකච්ඡා කරන්න යන්ත්‍රණයක් ඇති කරනවා හැම එක්කෙනාටම තමන් කැමති ආගම අදහන්න අවස්ථාව දෙනවා රජයෙන් ඕනෑම ආගමක් ඉදිරියට ගෙනියන්නේ ආගමේ පූජක පක්ෂයයි අනික් එක කතා කළ අවස්ථාව දෙනවා විශේෂයෙන්ම
හැම දරුවෙක්ටම තමන්ගේ ආගමට අනුකූලව ආගමික අධ්‍යාපනය ලබා දෙන ක්‍රියාවලියක් ඇති කළා ඒකට නීති පද්ධතිය ඇතුල් කරලා අන්න ඒ අනුව තමයි යහපත් සමාජයක් ඇතිගන්නේ යහපාලන ඇති කරනවා කියන්නේ එකක් නීතිය ක්‍රියාත්මක කිරීම අපි ඒ සඳහා ආගම ධර්මය ආරක්ෂා කළා ඒ එහෙම තමයි යහපාලනයක් යහපත් සමාජයක් ඇති කරන්නේ ජනාධිපති වරණය පිළිබඳ පළමු නිවේදනයේ ඉදිරිපැය 72 තුළදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහපිරු මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද හක්මනාසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් इदिर जनाधिपति वरने मेहूम कड़ुतुवे मेम कार्यालय पीठाते अमाते लक्ष्मण न्याप अभयवर्धन महतागे निवसे अमाते डल सलापेर महता तीन विरुद्ध किरुना ජාතික මැතිවරණය පිළිබඳ පළවෙනි ප්‍රවෘත්තිය ඉදිරිපෑ 72 තුලදී තමනාසලට අහන්න ලැබීවි ජනාධිපතිවරණය පිළිබඳ පළමු ප්‍රකාශනය නිකුත් විය යුත්තේ ජනාධිපතිතුමාගෙන්මයි ඉන් අනතුරු එළමෙන දින වකවානු මැතිවරණ කොමසාරිස්වරයා තීන්දුව කරාවේ හැබැයි ජනාධිපතිවරණ නිවේදනය නිකුත් කිරීමෙන් දින 45ක් ඇතුළතදී ඒ සියලු කටයුතු සිද්ධ වෙන්න ඕන බව විතරක් ව්‍යවස්ථාව අපට කියලා දීලා තියෙනවා ජනාධිපති වරයාට තෙවරක් තරඟ වැදීම සම්බන්ධයෙන් ඌ ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන්ට ලැබුණු පසු සභාවට ඉදිරිපත් කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ අතර 2015 අයවැයෙන් පළාත් සභා සහ පළාත් පාලන සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කළ වැය ශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. ජනාධිපතිමාට නැවත ඉල්ලන්න පුළුවන් ද කියන එක පිළිබඳව නිමල් සිරිපාල සිල්වා සුප්‍රීම උසාවියේ ඒ මතය වේලි දෙකයි කිව්වේ අපේ මේ විපක්ෂයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ කාටත් අවශ්‍යතාවය තියෙනවා මොන පදනමක් මතද මොන නීතියක් මතද මොන අර්ථ නිරූපණයක් මතද මේ සුප්‍රීම උසාවියේ නඩුකාරයෝ 10 දෙනෙක් මේක දුන්නේ කියලා මං හිතන්නේ ආණ්ඩුවේ ඉන්න මැති අමතරුත් විශාල පිරිසක් දන්නේ නැහැ ඉතින් මේක අසාධාරණයි කියලා කතානායකතුමනි මං අදත් බලාගෙන හිටියා අපේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා පැමිණේ කියලා නමුත් තුමා අදත් ඇවිල්ලා නැහැ ඔබතුමාවත් මැදිහත් වෙලා අපිට දැනගන්න අවස්ථාවක් සලසලා දෙන්න කියන එක තමයි කාරුණිකව विनोद निधास्वश्य मंत्री मंडल नगराधिपति නම ලොකු කරගන්න මහමතිවරයා තීන්දුව ගන්නවා විනෝදවද්ද කපාහරින්න කියලා මෙහෙම නීතියක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ හදපු 13 සංශෝධන අනුව තමයි මහමතිවරයාට මේ බලතල දීලා තියෙන්නේ ඒ නිසා මේ නීති රීතියට අපි යටත් වෙන්න ඕන ඇත්තටම පොලිස් බලතල UNP කාලේ දීලා නැහැ අපිත් ඒක දෙනවද නැද්ද කියලා තීරණය අරන්න ඉඩම් බලය දීලා නැහැ සීලු දනාම කතා කරලා අවශ්‍ය බලය දෙන්න පුළුවන් ඒ වුණාට බොරු කියන්න මෙතන එන්න එපා මම සතුටින් මේ අවස්ථාවේදී කියන්න ඕන අපේ අතිගරු ජනාධිපතිතුමා මේ නොවැම්බර් මාසයේ සිට පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව දැන් වැඩි කරලා තියෙනවා. කලින් ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව 5000යි. අද නොවැම්බර් මාසයේ සිට මන්ත්‍රීතුමා 15000ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේ උපසභාපතිතුමාට 6500යි තිබුණේ අද 20000ක් දක්වා වැඩි කරලා තියෙනවා. ජය වේවා. එවගේම සභාපති තුමල්ලාගේ දීමනාව 10000යි 25000කට දක්වා ඒක වැඩි කරලා තියෙනවා. නාගරික මන්ත්‍රීවරුන්ට තිබුණේ 7000යි අද 20000ක් දක්වා ඒක වැඩි කරලා තියෙනවා. නියෝජ්‍ය නගරාධිපතිතුමාගේ 10000යි 25000ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම නගරාධිපතිතුමාගේ 15000යි 30000කට වැඩි කරලා තියෙනවා. රජය කිව්වා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පාත්‍ර වී ඇති සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය යලි ක්‍රියාවට නංවමි කියලා. නමුත් අද වෙනකම් ප්‍රතිපත්තිය නැහැ. අද ප්‍රතිපත්තියටයි කෙටුම් පනතටයි බාලගිරි දෝෂයේ වැළඳිලා. අද පුළුවන් ද රජයේ රෝහලකට ගිහිල්ලා ගරු ඇමතිතුමනි නොමිලේ බේතේත් ගන්න බැහැ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න වෙන කොහෙවත් නෙමෙයි. කොළඹ ජාතික රෝහලට බෙහෙත් ටික ගන්න තුන්ඩුවක් දෙනවා. පුද්ගලික ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ගන්න. මම කියන්නේ බොරුද? මම කියන්නේ බොරුද? හර්ද සාක්ෂියට එකඟව තමුන්නාසේ තමුන්නාසේගේ නියෝජ්‍ය අමාත්‍යතුමා හිතලා බලන්න.
මේ ගැලරියේ ඉන්න පුද්ගලයෝ දන්නවා අද රජයේ රෝහලකට ගිහිල්ලා තුණ්ඩුවයි බෙහෙත් ටිකයි නොමිලේ හම්බ වෙනවද කියලා මම ගැලරියට කියන්නේ අර උඩ බලන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නෙමෙයි රණසිංහ ප්‍රේමදාස මහතුමා එතුමා රාජ්‍ය නායකයා වශයෙන් සිටි කාලෙත් ඔය මෙතෙක් අපි කරලා නැහැයි කියන ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත ක්‍රියාත්මක කරන්න තිබුණා නමුත් පියාගේ කාලෙත් පුතාගේ කාලෙත් මේ කිසි දෙයක් කෙරුණේ නැති බව අපි දන්නවා ඒ නිසා මම හිතන්නේ කවුරුත් දන්නවා මම මේ ප්‍රතිපත්තියට අදාළ පනත හැදුවා 2011 දෙසැම්බර් වන විට එයා අතුරුදහන් වුණා ලංකාවේ සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයින් තමයි මේ කටයුත්ත කළේ නමුත් අපි ඒ නැවත පටන් ගත්තා ඒ අනුව දැන් විවස්ථා කමිටුවේ මෙය සාකච්ඡාවට භාජන වෙමින් තිබෙනවා බාධාවන් තිබෙනවා අභියෝග තිබෙනවා ප්‍රශ්න තිබෙනවා ගැටලු තිබෙනවා ඒ කෙසේ වෙතත් 40 අවුරුද්දක් තිස්සේ බැරි උදේ මම විශ්වාස කරනවා ඉදිරි මාස කීපය තුළ ඒ පාර්ලිමේන්තුවට විවස්ථා කමිටුවෙන් අනුමත වුණාට පස්සේ අපිට ගෙන එන්න පුළුවන් වෙයි කියලා ළඟද තිබ්බ රැසීමකදී එස් එම් චන්ද්‍රසේන ඇමතුමා ගලිවර්ගේ කතාව කිව්වා ඇමතුමා ඒ කතාව කිව්වේ ඇයි කියලා දැනගනිමු රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන් අපේක්ෂකේ තෝරනවා නම් අපට විශ්වාසයක් තියෙන්න ඕනේ පුද්ගලයා ගැන. වැරදි පුද්ගලයා තේරුවොත් අපේ පක්ෂය එතනට එන්නේ නැහැ. අපට ඒක ඔප්පු වෙන්න ඕනේ රටට වැඩ කරන්න ලෑස්තියි කියලා. පොන්සකා මහත්තයා බලන් ඉඳියා පොදු අපේක්ෂකයා වෙන්න. ඒ සිහිනේ බොඳ වුණා මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා පොදු අපේක්ෂකයා උස්සලා පොළවේ ගැහුවා. ඉල්ලන්න නම් එපයි කියලා කිව්වා. ඇගේ මයිලුත් කෙලින් වෙනවා කිව්වා පොන්සකා මහත්තයා. හැබැයි ඉව්වට අහු වෙන්නේ නැහැ ඒ අය. උගත් බුද්ධිමත් සියලු දෙනා මේකතු වෙලා පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙනවා. තීන්දුවක් ගන්න මැතිවරණයට දින නියම කෙරුවට පස්සේ. ඇයි මේක මේ පෙට්ටියක දාලා වහන් ඉන්නේ කත්? ගම්මල ටීටර් නටනකොට දැන් රෙද්දාසේ නළුව හංගන් හිටියා වගේ තමයි විපක්ෂයේ පොදු අපේක්ෂකය හංගන්නේ පොදු අපේක්ෂකෙක් කෙසේ වෙතත් අපි විපක්ෂයට කරන පොදු භූතයෙක් වරි දෙන්න කියලා මේ බීතිකාව මේ භූතය පේන්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ මැති ඇමතිවරුන්ට දවල්ට පේන්නේ රැයට නෙමෙයි සමහර වෙලාවට කහ පාට පේනවා සමහර දාට මේ භූතය කොළ පාට පේනවා දැන් නිල් පාට පේන්න පටන් අරන් මේ භූතය විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න මට දින වුණා මොකද්ද මම ආණ්ඩුපක්ෂෙනි මට ආරාධනා කරනවා දෙහෙම මේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමට විපක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉල්ලාස්වීම ජනාධිපතිතුමාට දැනුම් දීලා අවසානයි මම මේ පොදු අපේක්ෂකයා සම්බන්ධ සාකච්ඡාවෙත් විවිධ විදිහට සම්බන්ධ වුණා අඟුඩු මීටෝ ටික ගලිවර ගිහලා නිදාන එනකොට දූපතේ ඒ රටේ ඉන්න අඟුඩු මීටෝ ටික ඇවිල්ලා නැගලා ගහනවලු ඔළුවෙන් අල්ලනවලු ගලිවරට ගාණක්වත් නැහැ ඒ වගේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පානදුර නගරසභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතාට එරෙහිව අද පානදුර නගරයේදී විරෝධතාවක් පැවැත්ුණා. මේ සංවිධානය කර තිබුණේ පානදුර පදික වෙළඳුන් පිරිසක්. පානදුර ප්‍රධාන වෙළඳපොළ අසලින් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය ගාලුපාරොස්සේ පානදුර නගරසභා වසලට පැමිණියා. එහිදී වෙළඳුන් නන්දන ගුණතිලක මහතාට විරෝධය පළ කළේ ඔහුගේ අනුරුවක් පුලුස් සාදමමයි. එහිදී ඔවුන් සඳහන් කළේ හිටපු සභාපතිවරයාගේ පාලන කාලය තුළ තමන්ගේ වෙළඳසැල් කඩා ඉවත් කිරීමෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බවයි. මේ නගරාධිපතිතුමා අපිට ඉන්න ගාම පේමන්ට් එකේ අපිව එළියට දානවා. අපිට ආරක්ෂා ආවා නගරාධිපතිතුමා රජෙන් ගියා කියලා. අපි ඒකට පිළිබත් කාලා අපි අද මේ සම්පෝෂක ප්‍රකාශ කරන්න තමයි ආවේ. නන්දන ගුණතිලක හිටපු නගරාධිපතිතුමා පදික වේදිකාව හිටපු සියලු දෙනාම අයින් කරා. නමුත් අපි සන්තෝෂයි අද කිරිබත් කාලා ආවේ. ඒ මොකද රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා අපි සියලු දෙනාට පිළිට වුණා. අද අපිට ලැබුණා නැවතත් පදික වේදිකාවේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. අපි ගැන හිතුවේ නැතුව අපිට පුදුම කරදරයක් කරලා තිබුණ මිනිස්සේ කඩ අපෙන් අයින් වෙලා ගියා. ඇත්තටම අපිට මේ රෝහිත අබේගුණවර්ධන මහත්මයා අපිට අරන් දීපු අවස්ථාවයි මේ මිනිස්සේ අයින් වෙච්ච අවස්ථාවයි අපි සතුටියක් ඇත්තටම. පැල්මඩුල්ල සහ ඌරුබොක්ක යන ප්‍රදේශවල අද දිනේ මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත් වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයට ඇති වූයේ දැඩි බාධාවක්.
कवि कियमिन मे जनताव मेलेस कंद तारणय करन्ने वंदना गमनक निसा नम नोवे पेल्मडुल्ल मोरतोट बंडारवत्तकम प्रदेशवासीन तम दैनिक अवश्यताव संदहा पानीय जले रगिनेन आकारयै मे पौल एक्दासारसियक्पमन जीवत्वन बंडारवत्त गमे पानीय जल अर्बुदेट अमतरव एति तवत गटलुवक वन्ने निसी मार्ग पहासुकम नमेतिवीमाय वसर गणनावक पुरा मेम दुष्करता संबंधेन विसदुमक नोवू तैन अद उदैसन बंडारवत्त गम प्रदेशवासीन विरोधता व्यापारयक आरंभ कला අපිට රස්සාවල් එපා ඉඩ ගණන් එපා අපේ පාර හදලා දෙන අපිට වතුර හන් දෙන්න ඉච්චර අපි ඉල්ලන්නේ අවුරුදු 14ක් තිස්සේ මේ ගමට කිසිම දෙයක් වෙලා නැහැ තාම කිසිම බලධාරියෙක් අපි මේ කරන දෙයට අවධානය යොමු කළා නැහැ අපි මේ සටන මෙහි නවත්තන්නෙත් නැහැ පසුව වුන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ අතර ඒ හේතුවෙන් මෙම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා මතුව තිබුණා මෙම විරෝධතාවයේ අතරතුර පැලබඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරුණ ලියනගේ මහතා දෙම ස්ථානයට පැමිණියා. බඩ ටික ගෙනල්ලා දින්නේ. අවුරුදු 3කට කලින් මේ පැලද ඇවිල්ලා කිව්වා මේ ගමට වතුර දෙන්න පෙසරකමදි කියලා. අදත් ඒ පොරොන්දුම දිනා. පිසු මුනිවතර කියලා gedera ඉන්නවා. ඡන්ද කාලට ඇවිල්ලා මැතිවරු විතර කාලට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලනවා. කෙසේ වෙතත් ඔහුගෙන් ප්‍රදේශවාසීන්ගේ ගැටලුවට විසඳුම් ලැබුණේ නැහැ. පසුව ගම්වාසීන් විසිර ගියේ නැවතත් විරෝධතාවයක නියැලීමේ බලාපොරොත්තු ඇතිවයි. මෙතර මාතර ඌරුබොක්ක සිට කටුවන දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට බල කරමින් ඌරුබොක්ක ගම්වාසීන් අද උදෑසන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්තුවා. ඒ ඌරුබොක්ක නාගහමන් සංදී සිටයි. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ පාර කැඩිලා මේ මිනිස්සු එකතු වෙලා තියෙන මේ දුක කියන්නේ. කිසිම කෙනෙක් ඇවිල්ලා බලලා කියලා ගිහිල්ලා නැහැ නඩත්තු කළා නැහැ. පාරේ හැම් පිටීම විනාශ වෙලා තියෙනවා. රැට තිය දවල්ටවත් යන්න බැරි තත්ත්වෙට. පසුව විරෝධතාකරුවන් ඌරුබොක්ක මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වුණා. අප වාර්තාකරු පැවසුවේ පැය 5ක් පමණ එම මාර්ගයේ ගමනාගමන කටයුතු යන හිටි බවයි. කෙසේ වෙතත් මෙම මාර්ගයේ මාස 3ක් ඇතුළත පිළිසකර කර දෙන බවට බලධාරීන්ගෙන් ලැබුණු පොරොන්දු හේතුවෙන් විරෝධතාකරුවන් විසිර ගියා. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රදේශ කිහිපයක් හරහා මාගේ සුලකකින් නිවාස 24කට හානි සිදුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ වන විටත් බොහෝ ප්‍රදේශවල විදුලි සහ දුරකථන පහසුකම් අඩාල වී ඇති බවයි. මෙම සුලක හමාගොස් ඇත්තේ ඊයේ පස්වරු 5ත් 6ත් අතර කාලයේදී. ප්‍රදේශවාසීන් පැවසුවේ මේ අවස්ථාවේදී තද වර්ෂාවක්ද පැවති බවයි. සුරගින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පිටිපණ උතුර කිරිබේරිය කැලේ බ්‍රාහ්මණ ගම නියදගල ගොඩගම පැල්පොළවත්ත මීගොඩ සහ දාම්පේ ප්‍රදේශයේ පීඩි නිවාසවලට හානි සිදු වුණා. ගස් කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශවල විදුලි රැහන් සහ දුරකථන රැහන් පද්ධතියේද හානි වී තිබුණේ මෙලෙසයි. සොලගත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකුටද තුවාල සිදු වෙති බෙනවා. එකපාරටම හුලඟක් ආව ඊට පස්සේ එකපාරටම අතු කඩාගෙන වැහන්නේ ඊට පස්සේ අපි හිතුවේ නෑ මේ ගහ කඩාගෙන වැටේ කියලා අපි ඇතුලේ හිටියේ අපිට එළියට එන්න කොහොමත්ම විදියක් නෑ ඊට පස්සේ ඉස්සරහා පැත්තේ දොර අරින්න හැදුව එකපාරට අරින්න හැදෙනකොට අතු කඩාගෙන වෙලා හිර වෙලා ඊට පස්සේ බොහොම ආරෙන් ගස් සස්යන් අස්සේ රිංගලා පිටිපස්සෙන් එළියට දොරෙන් එළියට ආවා මේ අතර අදාළ සුලගින් පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ ආපාල විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ වහලයටද හානි සිදු වී තිබෙනවා ගලේවිල තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසේහි ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් අප පසුගිය ඔක්තෝබර් 4 වනදා වාර්තා කළා. එම සිසුවා විසින් සිද්ධිය පටිගත කර ඇති අතර එය මේවන විට මාධ්‍යයට අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සිසුවා මිය ගොස් ඇත්තේ සියදිවි නසා ගන්නා ආකාරය ඇඟවීමට යාමේදී බවයි. ගලේවිල තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේදී මෙම සිද්ධියට මුහුණ දුන්නේ ක්‍රිෂාන් දිල්හාන් නැමැති 17 වැනි ශිෂ්‍යයෙක්. ඔහු අපොස උසස් පෙළ විභාගයේ සූදානම්ින් සිටියා. නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක ඔහු ගෙලවරලාගෙන තිබුණු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා. ඒ අනුව එදින දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සිදු කළා. එෙහිදී ක්‍රිෂාන්ට අයත් ලැප්ටොප් පරගණකයේ වෙතට මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු වූයේ එය ඒ වන විටත් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතීම හේතුවෙන්. එෙහිදී මහේස්ත්‍රාත්වරයා සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ පියාගෙන් කරුණු විමසා සිටියා. फेसबुक
මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියෝග කළේ ක්‍රියාත්මක තත්ත්වයේ පැවති ලැප්ටොප් පරිගණකය විශේෂඥ කුලව පරීක්ෂා කරන ලෙසයි. ඒ අනුව පරිගණකය පරීක්ෂා කර බැලීමේදී සිසුවා ගැලවෙලා ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධ අවස්ථා කිහිපයක් දක්වන දර්ශන එහි සටහන්ව තිබෙනවා. මෙයාකාරයෙන් මෙම සිසුවා නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදී විවිධ ක්‍රියාකාරකම් වීඩියෝගත කර තිබෙනවා. අත්හදා බැලීම් වැරදි යාමෙන් අවසානයේදී 17 වැනි සිසුවා ගැලසිර වීමෙන් ජීවිතක්ෂයට පත්වනවා. ළමයෙකුට මෙවැනි මානසිකත්වයක් ඇතිවන්නේ කෙසේද? යෝන්වේ දරුවන් දැනුම පිළිබඳ හැම වෙලෙම කුතුහලෙමි. දැනුම ලබන්න ඔවුන් බොහෝ වෙලාවට විවිධ මාධ්‍ය පාවිච්චි කරනවා. නියුතුනගේ විනෝදාංශවලට යොමු වීම විශේෂයෙන් අපි දකිනවා මේ ගේම් සහ වීඩියෝ බැලීම හරියට ඇබ්බැහියක් වෙනවා. ඇඩික්ෂන් එක. මේ ඇඩික්ෂන් එක ටිකක් භයානකයි. විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපනය කඩහැලනවා, මානසිකත්වය වෙනස් වෙනවා, වෙනත් දක්ෂතා දියුණු කරගන්න තියෙන අවස්ථා නැති කරගන්නවා. ඊට අමතරව අත ලොස්සක් දරුවෝ නවීන තාක්ෂණය පාසල් ළමුන්ට කොතෙක් ඔරතු දෙන්නේද? මේ කෙරෙහි මම හිතන්නේ දරුවනොත් දැනුවත්ය තුය දෙමාපියනොත් දැනුවත්ය තුය මොකද කාලේ නාස්ති වෙනවා වෙනත් දක්ෂතා දියුණු කරගන්න තියෙන අවකාශය නැති වෙනවා. අත්හදා බැලීමට යමින් ඉතා භයානක ප්‍රතිඵල අත්විය හැකි. දරුවන් ඒ තරයේ මතක තබාගත යුතුයි. සමහර විට ඔබට වැරදුනොත් නැවත ඒ ගැන හිතන්නවත් ඔබ ඉතුරු වෙන එකක් නැහැ. දැන් CIA විශේෂාංගය. හිරු CIA ලබා දුන් තොරතුරකට අනුව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් තනමල් විල බලහරුව ප්‍රදේශයේ සිදු කළ කංසා වැටලීම පිළිබඳවයි ඊයේ CIA හරහා අප තොරතුරු හෙළි කළේ. උඩට නැතිකේක ඔව් ඔයා හරි අරගෙන යන්න යපන් තියනවනේ. හරි. මෙයි සුජිත් ඉන්නවා. ඉඳලා ගියද මොකද ඔක්කොම එකට යන්න ගියොත් අලුයම 1:30ට පමණ ආරම්භ කළ මෙම මෙහෙයුම පැය 10ක් පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී කංසා ජාවාරමේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අත් අඩංගුවට ගැනුණා. සැකකරුවන්ගෙන් දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී කංසා කපාගෙන විත් වෙළඳපොළට යැවීම සඳහා සකසන ස්ථානයක් පිළිබඳ තොරතුරු අනාවරණ කෙරුණා. දින ගණනක් පුරා කිලෝ ගණනින් කංසා මෙම ස්ථානයේ තබාගෙන සකසා වෙළඳපොළට නිකුත් කළ බවටයි තොරතුරු හෙළි වුණේ. සුරාබදු නිලධාරීන් මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුගෙන් කංසා වගා කළ ස්ථානය පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කළා. බුදු පටන් ගත් ඉඳලම ඔප නැහැ කියලානේ කිව්වේ. ආයි හවුගෙන දැන් නැහැ ඔබ සියන සියරම දැන් අරගෙන ඔක්කොම අරගෙන මම යන්නේ. පසුව සැකකරු කැලේ තුල රහසිගතව අක්කර ගණනක් පුරා වගා කර තිබූ කංසා හේනට නිලධාරීන් මෙලෙස රැගෙන ගියා. මෙහි අස්වැන්න ලබා ගන්නා ආකාරය සැකකරුවන් මෙලෙස විස්තර කළා. මේ අවුවේ දාලා පැය දෙකක් තුනක් වේරුණාට පස්සේ අතින් මෙම් මෙම් කරලා පොඩි කරාට පස්සේ මේ උඩින් තියෙන කොළ පෙළ හැලනවා. මේ රේන්ට්‍රිය තමයි ඉතුරු වෙන්නේ. ඒව තමයි නෝගේ පොඩි පොඩි කිනිති ගහලා නෝගේ හදලා ඔක්කොම මේක ඔක්කොම මුල්ටි කවලා. අක්කර ගණනක් පුරා වගා කර තිබූ කංසා ගස් ගලවනු ලැබුවේ මෙලෙසින්. ඒ සියල්ල ගිනි තබා විනාශ කෙරුණා. අත් අඩංගුවටපත් සැකකරුවන් ඉදිරිපත් කෙරුණේ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයටයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හැඩන් කුඩාගම් ප්‍රදේශයේ ගල්කොරුවේක ඊයේ සිදු වූ පිපිරීමකින් නිවාස කිහිපයකට අලාභහානි සිදු වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ පරිසර අධිකාරී උපදේශවලට පටහැනිව ගල් බෝර දැමීම හේතුවෙන් මෙලෙස ගල් වැටී තමන්ගේ නිවාසවලට හානි වීම කලක පටන් සිදු වන බවයි.
බිංගිරිය සිට හලාව දෙසට පැමිණි ලොරියක් ගැටි 65 හැවිරිදි දෙදරුපියෙක් ජීවිතරක්ෂිත පත්ව තිබෙනවා. අද අලුයම සිදුව මෙම අනතුරෙන් තුවා ලැබූ පුද්දලෙන් දෙදෙනෙකු ඇතුළත් කරුණේ බිංගිරිය රෝහලටයි. ලෝක දියවැඩියා දිනයට සමගාමීව කරාපිටිය ශිෂ්‍ය රෝහල විසින් සංවිධානය කළ ප්‍රදර්ශනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ගල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවති මෙම වැඩසටහනින් දියවැඩියා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන රැසක් පැවැත්වුණා. කුලියාපිටි නගරයේ පිහිටි නිවසක් ආසන්නයේ ලදු කලාවක තිබී නාදුනන මිනිස් හිස්කබල් දෙකක් අද පස්සරුවේ හමු තිබෙනවා. නිවස හිමිකරු විසින් මෙම ලදු කලාව ශුද්ධ පවිත්‍ර කිරීමේදී මෙම හිස්කබල් දෙක හමු වී අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. රටවටා හිරෝ විශාල රාජ්‍යයන් කුඩා රාජ්‍යයන්ට හිරිහැර කිරීම නතර කළ යුතු බව අමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන G20 රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවති දේශනයක් අතරතුරයි. බ්‍රිස්බේන් සරසවියේ සිසුන් පිරිසක් ඊට සහභාගී වී සිටියා. බලකිරීම සහ බියවැද්දීම් තුලින් ආසියානු කලාපයේ රටවල් පාලනය කිරීමට විශාල රාජ්‍යයන් කටයුතු නොකළ යුතු බව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී අද ආරම්භ වූ G20 රාජනායක සමුළුවට සමගාමීව පැවති මෙම දේශනයේදී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අවධාරණය කර සිටියා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ එම කලාපයේ ආරක්ෂාව සහ ගැටුම්වලට ලබා දෙන සමකාමී විසඳුම් ජාත්‍යන්තර නීතිය මත ක්‍රියාත්මක විය යුතු බවටයි. හෙටින් අවසන් වන G20 සමුළුවේදී ලෝක ආර්ථික සංවර්ධනය, යුක්‍රේන අර්බුදයේ සහ දේශගුණික විපර්යාස සම්බන්ධව ප්‍රමුඛ අවධානයක් යොමු වනු ඇති. ඉන්දියාවේ වඳ සැත්කම්වලට භාජනය කළ කාන්තාවන් 15 දෙනෙකු මිය යාමට හේතුව ඔවුන්ට ලබා දුන් ඖෂධ සමග මීපාසාන මිශ්‍ර වීම බවට තහවුරු වී තිබෙනවා. එය අනුව එරට සෞඛ්‍ය බලධාරීන් අදාළ ඖෂධ නිෂ්පාදනය කළ සමාගමේ හිමිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. චීනයේ කුලීරත රියදුරෙකුට විදෙස් කාන්තාවක් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. විදෙස් වාර්තා පැවසුවේ කුලී ගමන සඳහා අදාළ කාන්තාව සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට පැවසීමත් සමග රියදුරා ඇගේ මුදල් පසුම්බිය පරීක්ෂාවට සූදානම් වීම මෙම ගැටුමට හේතු වී ඇති බවයි. ඉන්දිය පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මේ වන විට තම රාජකාරිය ඌමනාවටත් වඩා හොඳින් අවසන් කර තිබෙනවා. පළමු තරග තුනේදී ඉන්දියාව හමුවේ අන්ත පරාජයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිව්වන තරගයේදී සිදු වුණේ තනි ක්‍රීඩකයෙක් හමුවේ පරාජය වන්නටයි. ශ්‍රී ලංකා කණ්ඩායමට අත්ව තිබෙන මේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව අපි මෙරට ක්‍රීඩා ලෝලින්ගෙන් විමසීමක් කළා. මෙරට ක්‍රීඩා ලෝලින් ඉතිහාසයේ පුරාම ප්‍රකටව සිටින්නේ ජයග්‍රහණ හමුවේ මෙන්ම පරාජයන් හමුවේද ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකසේ ආදරය දක්වූ පිරිසක් ලෙසයි. කෙසේ වෙතත් ඉන්දියාවේදී ලබන අන්ත පරාජයන් හමුවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ බොහෝ දෙනෙක් ක්‍රීඩා පිටින් ඈත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. අපේ ටීම් එකේ 10 දෙනාම ගහන්නේ එක්කෙනෙක් ගහන ඉතින් මැච් බැලිලා එපා වෙනවනේ එතකොට. හිතා ගන්න බෑ මොනව කරනවද කියලා. ඉතින් මැච් එපා කරවනෝ. කණ්ඩායමේ දුර්වලකම් තමයි. තේරීම් කමිටුවේ කට්ටියත් ඕවා මේ හොයලා බලන්න වෙනවා. ක්‍රීඩකයෝ තමන්ගේ හැකියාව ඒ විදිහට හිතේ ධෛර්යය අරගෙන ක්‍රීඩා කරනවා නම් ලංකාවට දිනන්න පුළුවන්. ආරම්භක විද්‍යකරු යුගලේ තමයි වෙනස් කරන්නේ. ෆීල්ඩ් එකේ ගැප් සෙට් එක තමයි. මේ පරාජයදී මම දකින්නේ ක්‍රීඩකයන්ගේ ගොඩක් වැරදි තියෙනවා. ලංකාවේ ස්කූල් ටීම් එකක් සෙල්ලම් කරන ආකාරය තමයි ඒගොල්ලෝ මේ පාර සෙල්ලම් කරේ. තමන්ගේ රට තමන්ගේ ක්‍රීඩා ලෝලින්ව අමතක කරන්න අර ක්‍රිකට් ක්‍රීඩකයෝ මොන ප්‍රශ්න තිබ්බත් බලධාරීන්ට යොමු කරලා හොඳ මානසිකත්වයක් හදා ගැනීම තමයි ක්‍රීඩකයෝත් ඒකට උනන්දු වෙන්න ඕනේ. ජාත්‍යන්තරත් එක්ක අපි රට විදිහට සෙල්ලම් කරන්න යනකොට අපි දැනගන්න වෙන අපේ රට වෙනුවෙන් අවංකව ක්‍රීඩා කරන්න. එහෙම ක්‍රීඩා නොකරනවා තමයි අපි මැච් එක පරදී. ඇතම් ක්‍රීඩා ලෝලින් කණ්ඩායමේ දුර්වලතා පෙන්වා දෙන අතර තවත් බොහෝ ක්‍රීඩා ලෝලින් පවසන්නේ මේ පරාජයන්ගේ වගකීම ක්‍රීඩකයන්ගේ කර මත පමණක් පැටවිය නොහැකි බවයි. හදිසිය ඉන්දියන් ටුවර් එකක් දාලා අපේ ටීම් එක අසරණ බවට පත් කරලා තියෙන්නේ පාලක මණ්ඩලයේ. ඒක පාලක මණ්ඩලයේ බාර ගන්න ඕනේ මේ පරාද වෙච්ච එක හේතුව.
क्रिकेट पराधे पलवे हेतु क्रीडावट इतना इंडियन टूर सल्यूलट क्रीडक प्रतिपल तेरेनो पराजित मत देवेंद्र पराजय श्रीलंका खंड परपाल वकीम सहगत कटिदरा अद मे अतिला तत्ते मे विधेयर सिद्धुन अतरम पालक मंडल तनिकरम वेरद मे विला दाने मेचन दाल दिन उर्दू एन विद्या मे विधि खंडने श्रीलंका टीम अन्न बैक अद्दीन परपाल बलगिरी मत ने एक्को हम हाथर दिन पराधन फिजिकल ट्रेनिंग मगन इंडिया क्रिकेट पालक मंडल संतोषक क्रिकेट पालक मंडली मानसिक पालक मंडल इन तनिकरम हो रुपए बोर्ड मेन सलोटे टूर इंडिया අන්තර සමාජ ලීග් රග්බි තරගාවලියේ තොරතුරු ඔබට කියන්නටයි අපේ මේ සූදානම. අන්තර සමාජ ලීග් රග්බි තරගාවලියේ උණුසුම් තරගයක් අද පස්වරුව පැවතුනා මහනුවර නිත්තවිල ක්‍රීඩාංගණයේදී. ඒ මහනුවර ක්‍රීඩා සමාජය සහ හැවලොක් ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු වරදී නිමාවන විට ලකුණු 24ට 13ක් ලෙස හැවලොක් ක්‍රීඩකින් පෙරමුණේ පසු වුණා. නමුත් දෙවන අර්ධයේදී මහනුවර ක්‍රීඩකින් ප්‍රවේගකාරී තරඟ රටාවක් අනුගමනය කළා. එම අර්ධයේදී ඔවුන් තවත් ලකුණු 12ක් රැස් කළා. नम देवन अरदेदी हवलोक कंडायमट एकदु लकुनको लबागनीमट हेकिवुने नहें या नुवमे तरंगे लकुनु विसी पहाट विसी हतरा क्लेस जायकत्ते महानुवर कंडायमाई गोल दिनुमक उत्साह दिनुम तुनक सह दनुवं पहारक मगिन महानुवर क्रीडे किन सिय लकुनु विसी पहार रैसकला हवलोक कंडायम सिय लकुनु विसी हतरा रैसकले गोल दिनुम तुनक सह दनुवं पहारक मगिन पोलिस क्रीडा समाजय हा हंबंतट शाक्स क्रीडा समाजय अतर तरंगे पैतुने बंबलपिटिये पोलिस पिटियेदी මේ තරඟයේ ලකුණු 20ට අටක් ලෙස පහසුවෙන් ජය ගන්නට පොලිස් ක්‍රීඩකින් සමත් වුණා. තරඟයේ පළමු වරදේ නිමාවන විට ලකුණු 13ට අටක් ලෙස පෙරමුණගෙන සිටියේද පොලිස් කණ්ඩායමයි. ගෝල දිනුම් දෙකක් සහ දනුවම් පහර දෙකක් මගින් ඔවුන් සිය ලකුණු 20 රැස් කළා. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහීව ආරම්භ කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඕස්ට්‍රේලියාවේ ප්‍රතිදී පැවති පළමු එක්දින තරගයේ ලකුණු 32කින් ජය ගනිමින් තරගයේ කාසිය වාසී දිනාක දකුණු අප්‍රිකානු නායකයා පන්දු යැවීම තෝරාගත්තා. ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දු අර 50 තුල කඩලු 8ක් ද වීරස් කළ ලකුණු සංඛ්‍යාව 300ක්. ඕස්ට්‍රේලියානු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් සමත් වුණා. වෝනර් ලකුණු 46යි, ෆින්ච් ලකුණු 35යි. අනතුරුව ලකුණු 50ක් තුල කඩලු 5ක් දවා ගනිමින් නැවත තරගයට අවතීර්ණ වන්නට දකුණු අප්‍රිකානුවන්ට හැකි වුණා. නමුත් අගනා ප්‍රතිහරමයක නිරත වූ ජෝර්ජ් බේලි තරගයේ වාසිය නැවත ඕස්ට්‍රේලියාව දෙසට හරවා ගත්තේ ලකුණු 70ක් රැස් කරමින්. ඔහුගේ ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා. පන්දුවේ මේදී වර්නන් ෆිලෑන්ඩර් කඩලු 4ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන්ට පන්දු වාර 48යි එක් පන්දුවක් තුළ සියලන්ද වීරස් කරගත හැකි වුණේ ලකුණු 268ක් පමණයි. එබී ඩිවිලියස් ලකුණු 80ක් ලබා ගත්තා. ඩේවිඩ් මිලර් ලකුණු 65යි. අගනා පන්දුවේමක නිරත වූ නේදන් කුල්ටනයිල් කඩලු 4ක් සහ මිචෙල් ජොන්සන් කඩලු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිරාගත්තේ නේදන් කුල්ටනයිල්. සීතාවක පාපන්දු ලීගයේ සහ හොමාග මධ්‍යාපන කාර්යාලය එක්ක සංවිධාන කළ වයස අවුරුදු 15න් පහළ ලීග් පාපන්දු තරගාවලිය අද ආරම්භ වුණා. ඒ අවිස්සාවෙල සීතාවක මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේදී කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන තරගාවලියට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් සංඛ්‍යාව 8ක්. ලබන දෙසැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් තෝරා ගැනීමට නියමිතයි. Hero Sports Corner. එසමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීම ඇතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිර ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළියම වන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.